සුබදසක් හැමෝටම අප සාමාන්‍ය පෙළ 2022 විභාගයේ තුරතුරු හා සනේ තාක්ෂණ විෂයේ දෙවන ප්‍රශ්න පත්‍රයේ පිළිතුරු මොනවද කියන සම්බන්ධවයි මේ වීඩියෝ එක අපි අවධානය කරන්නේ. මීට පෙර වීඩියෝ එකකින් මේ ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්න පත්‍රය සඳහා පිළිතුරු අපි ඉගෙනලා දැක්කුවා. මේ වීඩියෝ එක බලාපොරොත්තු වෙනවා දෙවන ප්‍රශ්න පත්‍රය සඳහා පිළිතුරු මොනවද කියන සම්බන්ධව අවධානය කරන්න. ඒ වගේමයි මෙහිදී බලාපොරොත්තු වෙන්නේ ඉතා ඉක්මනින් පිළිතුරු මොනවද කියන සම්බන්ධ අවධානය කරන්න. මේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එකක් හරහා ඔබට පහසුවෙන්ම මේ ප්‍රශ්න පත්‍රය ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඒ ප්‍රශ්න පත්‍රය ඩවුන්ලෝඩ් කරගෙන ඉන්න අනතුරුව ඔබට පුළුවන් මේ පිළිතුරු සහ ප්‍රශ්න සංසන්දනය කරන්න. මේදී ඉදිරිපත් කරන්නේ පිළිතුරු පමණයි. ඒ වගේමයි ඉදිරි වීඩියෝ එකෙන් මේ පිළිතුරු කොහොමද මේ විදිහට ලැබෙන්නේ කියලා සාකච්ඡාන බරපතල වෙනවා. ඒත් එක්කම මේ පිළිතුරු ආදර්ශ පිළිතුරු වශයෙන් තමයි ඉදිරිපත් කරන අවස්ථාව ලැබෙන්නේ. තවමත් මේ සම්බන්ධව මාකින් ස්කීම් එක නිකුත් වෙලා නැති නිසා. එහෙමනම් අපි අවධානය යොමු කරමු මේ පිළිතුරු වෙත. පළවන ප්‍රශ්නයේ පළවන කොටසේ පිළිතුර හැම වෙලාව කාල පරිච්ඡේදය 2A පිළිතුර A B වල පිළිතුර D 1 3 වෙනි ප්‍රශ්නයේ පිළිතුර 77 8 පාදයෙන් එහි දෙවන කොටස 3F 16 පාදයෙන් හතරවන කොටසේ A සඳහා පිළිතුර O ద్వාරය B සඳහා පිළිතුර x.y එහෙමත් නැත්නම් x and y කියන ප්‍රකාශය. පස්වන ප්‍රශ්න සඳහා පිළිතුර 1 BIOS 2 OS 3 WP 4 OS. හයවන ප්‍රශ්න සඳහා පිළිතුර PQRS. හත්වන ප්‍රශ්නයේ A සඳහා පිළිතුර C B සඳහා පිළිතුර පේලි 6 9 අතර ප්‍රමාණයක්. පළවන කොටසේ නවන කොටස සඳහා පිළිතුර දෙයලි ආකෘතියේදී පද්ධති සංවද අධිරයන් එකින් එකට රේඛීයව සංවදනයක් සිදුවන නිසා. පළවන ප්‍රශ්නයේ 10 වන කොටස සඳහා පිළිතුර එන මේ ආකාරයට දකින්න අවස්ථාව ලැබෙනවා. මීළඟට දෙවන ප්‍රශ්න සඳහා පිළිතුරු දෙවන ප්‍රශ්නයේ 1 සමානයි M3 අඩු කිරීම B3 දෙවන කොටස සමානයි M12 අඩු කිරීම B12 තුන්වන කොටසේ A කොටස සමානයි min වරහන් තුල O3 O14 B කොටස සමානයි max වරහන් තුල O3 O14 හතරවන කොටස A සඳහා පිළිතුරු දෙකක් ලබා දෙන්න පුළුවන් සමානයි වරහන් තුල O3 බෙදීම $O$16 වරහන් වහලා ගුණ කිරීම 100 හෝ සමානයි වරහන් තුල O3 බෙදීම $O$16 ගුණ කිරීම 100. පස්වන සඳහා පිළිතුර වඩ ප්‍රස්ථාර මගින් සිදු කරන්නේ දත්ත අයතම ශ්‍රේණියක් ප්‍රතිශත අගය මගින් සැසඳීමයි. රේඛ ප්‍රස්ථාර මගින් දත්ත අයතම ශ්‍රේණි සමූහයක් කාණ්ඩ වශයෙන් සැසඳ හැක. එනිසා මෙහිදී රේඛ ප්‍රස්ථාර සුදුසු වේ. මීගෙන අවධානය යොමු කරනවා තෙවන ප්‍රශ්න අපි සාකච්ඡා කරන්න. තෙවන ප්‍රශ්නයේ 1 කොටසේ A කොටස item ID ධන student ID. B කොටස item ID, student ID. 2A item item වගුව. B borrowed items වගුව. තාවකාලිකව ලබා දුන් item වගුව. තුන්වන කොටස student වගුව වරහන් තුල S15 S150, Raj, 10. Borrowed table වරහන් තුල 0.05, S150, 25/4/2023, 14.0.05, null. හතරවන කොටස student වගුව, ශිෂ්‍ය වගුව, item වගුව, borrowed items වගුව, තාවකාලිකව ලබා දුන් item වගුව. මේක දැනුම් කරනවා හතරවන ප්‍රශ්නයේ පිළිතුරු මොනවද කියලා සම්බන්ධ බලන්න. හතරවන ප්‍රශ්නයේ 1 කොටසේ පිළිතුර සිතාරා බසය, ගණේෂ් බසය, සලීම් පාසල් යන රථය, නිමල් බයිසිකලය. එහි දෙවන කොටසේ පිළිතුර මෙන්න මේක දක්වන්න පුළුවන්. begin enter td, d, vf, bf if td less than or equal 5 display bicycle else if td greater than 5 and td less than or equal 15 if d less than 1 display bus else display school van end if else if vf less than 2 into bf display school van
else display bus. End if, end if, end if, end. ඊළඟට පස්වන ප්‍රශ්නෙට පිටුරු. පස්වන ප්‍රශ්නේ එක කොටසේ p http q url r ip ලිපිනය s smtp. දෙවන කොටස a wordpress b .lk c firefox d google e twitter f iaas g php. පස්වන ප්‍රශ්නේ තෙවන කොටසේ පිටුරු. එක head, දෙක h1, තුන p, හතර h2, පහ ul, හය li, හත table, අට tr, නවය th, දහය td, එකොළහ row span, දොළහ a. මීළඟ උදාහරණය හයවන ප්‍රශ්නය පිළිතුරු සාකච්ඡා කරන්න. හයවන ප්‍රශ්නයේ එක කොටසේ පිළිතුර. රාෂ්ට්‍රගාපික විවිධ වර්ණයෙන් යුතු පික්සල් අරාබිගේ නිර්මාණය වී ඇති අතර ඒවායේ ගොනු සටහන් නොමැත. මේ නිසා පරිමාව වෙනස් කිරීමේදී ග්‍රාපිකයේ ගුණාත්මක බව විනාශ වී යයි. නමුත් වෙක්ටර් ග්‍රාපික නිර්මාණය වී ඇත්තේ ඍජු හෝ වක්‍ර රේඛා එකට එකතු වීමෙනි. නිර්මාණයේ ආරම්භය අවසානය කොපමණ රේඛා ප්‍රමාණයක්ද යොදාගනු ලබන වර්ණ පිළිබඳ සටහන් ඇත. මේ නිසා පරිමාව වෙනස් කිරීමේදී ගුණාත්මක බව වෙනස් නොවේ. හයවන ප්‍රශ්නයේ දෙකේ ඒ සඳහා පිළිතුර D. Selection tool මගින් නිහඬ කළ කොටස තෝරා ගැනීම. F. Silence tool තෝරාගෙන එම කොටස නිහඬ බව නැති කිරීම. අවසානයේ ඇති නිහඬ කළ කොටස සඳහාද ඉහත පියවර අනුගමනය කිරීම. එම ප්‍රශ්නයේ B සඳහා පිළිතුර B label ය. තුන්වන කොටසේ A සඳහා පිළිතුර නිර්මාණය සඳහා යොදාගනු ලබන වීඩියෝ දර්ශන රූපරාමු හා ශ්‍රව්‍ය සන්ධාර පෙළගස්වන්නේ කාලතීර වේදිකාවේය. කාලතීරයකදී මෙන් නොව මෙහිදී යොදාගනු ලබන වීඩියෝ දර්ශන හා රූපරාමු පැහැදිලිව පෙනේ. එහි බී කොටසේ පිළිතුර සංක්‍රාන්ති රූපරාමු චලනය මාතෘකාවලට රංගෝපක්‍රමයේදීම රූපරාමු සඳහා මාතෘකා යෙදීම නිර්මාණය සඳහා ශ්‍රව්‍ය සන්ධාර එකතු කිරීම. සංක්‍රාන්ති ට්‍රාන්සිෂන්ස් රූපරාමු චලනය ඇනිමේෂන්ස් මාතෘකාවලට රංගෝපක්‍රම යෙදීම FX රූපරාමු සඳහා මාතෘකා යෙදීම කැප්ෂන් නිර්මාණය සඳහා ශ්‍රව්‍ය සන්ධාරයක් එකතු කිරීම ඇඩ් මියසික්. හත්වන ප්‍රශ්නයේ පළමු කොටස පිළිතුරු A. දුරස්ථ සෞඛ්‍ය රැකවරණය B. ඉගෙනුම් කමනාකරණ පද්ධතිය LMS C. චුම්බක අනුනාද අනුරූකරණය MRI D. E. වාණිජ්‍ය. ඒ සඳහා පිළිතුරු අංක 8 B සඳහා 4 C 5 D 2. හතන ප්‍රශ්නයේ දෙවන කොටසේ පිළිතුරු නැත. නව පරිගණකයක් මිලට ගැනීමෙන් තොරව ඔහුට තිබෙන පරිගණකය හැරගස්වා ගැනීමෙන් වේගය වැඩි කරගත හැක. දත්ත ඛණ්ඩන වීම නිසා දුරදැටියේ ධාරිතාවේ අඩු වී පරිගණකයේ වේගය අඩු විය හැක. ඒ යථාතත්වයට පත් කිරීමට ප්‍රතිභාගීකරණය උදාගත හැක. දැනට පවතින ප්‍රධාන මතකයේ ධාරිතාවය RAM මදි නම් වැඩි ධාරිතාවක් සහිත RAM කාඩ් පතක් භාවිත කළ හැක. චුම්බක දුරදැටිය වෙනුවට SSD දුරදැටියක් භාවිතයෙන් පරිගණකය වේගවත් කරගත හැක. හතරවන ප්‍රශ්නයේ 3 සඳහා පිළිතුර උපුටා දැක්වීම, ගෙනහැර දැක්වීම, යමෝ දැක්වීම. හතරවන ප්‍රශ්නයේ 4 වන සඳහා පිළිතුර තොරතුරු තාක්ෂණයට ඇබ්බැහි කටයුතු කිරීම තාක්ෂණයේ ස්වාමියා වීම ලෙස දැක්විය හැකිය. ඉදිනදා වැඩ කටයුතු පහසු කර ගැනීමට තොරතුරු තාක්ෂණය භාවිතය තාක්ෂණය සේවකයෙකු ලෙස යොදා ගැනීම ලෙස දැක්විය හැකිය. මෙන්න මේ ආකාරයටයි මෙවර ආදර්ශ පිළිතුරක් දක්වන අවස්ථාව තිබෙන්නේ. ඔබට අවස්ථාව තිබෙන මේ පිළිතුරු ලියා ගන්න සහ ප්‍රශ්න පත්‍ර ඩවුන්ලෝඩ් කරගෙන ඒ සමග සංසඳන කරලා මේ පිළිතුරු අවබෝධ කරගන්න. ඒත් එක්කම වරදවා කරනවා නිවසේ සිට ආරක්ෂිතව ICT ඉගෙන ගන්න එකතු වන්න ICT online පන්තියත් සමගින් සිංහල ඉංග්‍රීසි මාධ්‍යයන්ගෙන් පැවැත්වෙන පන්ති වලට ඔබ සහභාගී පුළුවන් තනිපුත්‍ර පන්තියක් ලෙස හෝ කණ්ඩායම් පන්තියක් වශයෙන්. එහෙමනම් මේ වගේ තවත් වීඩියෝ එකක් අපි ඉදිරි දහමෙමු. එතෙක් ඔබට සුබ දවසක්.